අයිබෝවන් කුකිස්තුදේ YouTube channel එකට ආන හැමෝම ආදරයෙන් පිළිගන්න මම අද සොයා මීට් බිරියානි බත් හදන්න යන්නේ. කෙදෙන මස් මාළු මුකුත් නැති දවසට ඔයාලට මේ වගේ සොයා මීට් බිරියානි එක රසයට සුවඳට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්න කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරන්න. අපි දැන් බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ක්‍රෑම් 50 ස්වාමීට් පැකට් 1යි, එකමල් ලුණු මිශ්‍ර උණුවතුරේ තඹල තමයි අරන් තියෙන්නේ. යෝගට් කප් 1යි. මසාලා පවුඩර් තේ හැඳි 2ක් අරන් තිනවා. මසාලා පවුඩර් හදන වීඩියෝ එකක් මම කලින් කරලා තිනවා. ඔයාලා ඒක බලන්න මම link එක දාන්නම්. මිරිස් කුඩු තේ හැඳි 2යි, කහ කුඩු තේ හැඳි 1යි. ලුණු කුඩු තේ හැඳි භාගයක් මම ලුණු බත්තික උයාගත්ත දාපු නිසා භාගයයි අරගත්තේ. ලොකු ලුණු ඉඟුරු මේ විදිහට කුඩාවට කපලා අරන් තිනනවා. ඊළඟට මම සුදු ලුණුත් කුඩාවට කපලා අරන් තිනනවා. අව මිරිස් කරල් දෙකකුත් කුඩාවට කපලා අරගෙන තිනනවා. ලොකු ලුණු ගෙඩියක් මේ විදිහට ලියලා මම අරගෙන තිනනවා. මම කීරි සම්බු ඊලා අරගෙන තිනනවා. අමු ටිකක් අමුට තමයි වෙලා අරගත්තේ. මොකද මං ආයෙත් විනාඩි 5ක් විතර උයන හින්දා මං බත්ති පියාගද්දී ලුණු කරාබු නැටි ඒ වගේම රම්පිකොළ දාලා තමයි වියාගත්තේ. හීනියට ලියාගත්ත ලොකු ලුණු ගෙඩිය මම මේ විදිහට තෙලේ ටිකක් බැදගන්නවා. දැන් ලුණු ටික හොඳින් බැදිලා තියෙන මං දැන් ලිපෙන් ඉවත් කරගන්නවා. ඊළඟට මම තඹගත්ත සොයා මීට් එකට මසාලා පවුඩර් ටික ඒ වගේම මිරිස් කුඩු කහ කුඩු ලුණු ටික දානවා. ඊළඟට මම යෝගට් කප් එකක් දාලා හොඳින් අනා ගන්නවා. සාමීට් ටික මිශ්‍ර කරගත්තට පස්සේ මම ඉඟුරු සුදු ලුණු ලොකු ලුණු ආමිරිස් ටික මේ විදිහට තෙලේ ටිකක් බැද ගන්නවා. ඒ ටික රන්වන් පාට වුණාට පස්සේ මම සොයා මීට් ටික එකතු කර ගන්නවා. දැන් මම වතුර මේසෙන්දි එකක් විතර දාලා ටිකක් උයා ගන්නවා. මම විනාඩි 3ක් විතර අඩු ගින්දරේ උයාගෙන තියෙන්නේ. දැන් ඔයාලට පේනවනේ ඉදිලා තියෙන්නේ. මම දැන් ටිකක් මේ විදිහට ප්ලේට් එකකට අයින් කර ගන්නවා. මම දැන් ඉතුරු වුණ කරියේ කුඩට පිසගත් බත් ටිකක් මේ විදිහට දාගන්නවා. දැන් මම ඊට උඩින් බැදගත්තු ලුණු ටිකක් ගියා ගන්නවා. ඊළඟට මම නැවතත් උඩින් සෝයා ටිකක් දාගන්නවා. මම ආයෙත් බත් ටිකක් උඩින් දානවා. ඊළඟට මම ආයි ලුණු ටිකක් දාගන්නවා. දැන් ආයි තිතුරු සෝයා ටිකක් දාලා ආයිත් බත් ටිකක් දාගන්නවා. මේ විදිහට ලේස් දාගත්තට පස්සේ මම පියනෙන් වහලා විනාඩි 5ක් විතර අඩු ගින්දරේ ටිකක් උයා ගන්නවා. දැන් විනාඩි 5කට විතර පස්සේ මම මේ ඔයාලට පෙන්නන්නේ. දැන් බත් හොඳට ඉදිලා තියෙන්නේ. ඒ වගේම අපේ බිරියානි එක රෙඩි. හරීම සුවඳයි. ඔයාලට කන්න ආසිතේ අනිවාර්යයෙන්ම හදන්න. ගොඩක්ම රසයි. මස් මාළු නැති දවසට ඔයාලට මේක රසයට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ රසවත් වීඩියෝවකින් නැවතත් හමු වෙමු.